අද 2023 මාර්තු 10 වෙනිදා මම මීට ටික දවසකට කලින් මගේ channel එකේ කිව්වා මම මාර්තු 12 වෙනිදාට තමයි ආයේ වීඩියෝ එකක් කරන්න කියලා. හැබැයි අද සිද්ධ වෙච්ච සිද්ධියක් නිසා අද වාර්තා වෙච්ච සිද්ධියක් නිසා මම හිතුවා මේ ගැන මෙන්න මේ මම අද කතා කරන කාරණේ ගැන කතා කරන්නට අවශ්‍යයි කියලා. ඒක තමයි සෞදි අරාබියාව සහ ඉරානය අතරේ තානාපති සම්බන්ධතා නැවත ඇති කරගන්න බවට අද නිවේදනය කරලා තියෙනවා ඒ රටවල් දෙක විසින්ම ඒ රටවල් දෙකේ රාජ්‍ය මාධ්‍ය වෙතින් නිවේදනය කරලා තියෙනවා ඉස්සරහට යනකොට අපිට මේ ගැන තව තොරතුරු එකතු වෙයි එතකොට මේ සම්පූර්ණ කතාව ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මේ ගැන යමක් කියන්න ඕනේ කියලා තීරණය කළේ සෞදි අරාබියාව සහ ඉරානය අතරේ තානාපති සම්බන්ධතා ඇති කරගැනීම මෙච්චර මහ ලොකු දෙයක්ද ඒක වැදගත් දෙයක්ද මැද පෙරදිග දේශපාලනය ගැන කතා කරනකොට මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් දෙයක් වෙන්න පුළුවන් අපි බලමු ඒක එහෙමද කියලා සෞදි අරාබියාවයි ඉරානයයි 2016 ඉඳලා තානාපති සම්බන්ධතා තිබුණේ නැහැ ඒ රටවල් දෙක අතරේ. ඒ වගේම ඉතිහාසය ගත්තාම 1920 ගණන් වල විතර ඉඳලා මේ ආණ්ඩු දෙක අතරේ ඒ කියන්නේ සෞද්වරුන් අතරේ සහ ඉරානය අතරේ සම්බන්ධතා තිබිලා තියෙනවා. නමුත් කාලෙන් කාලෙට මේ සම්බන්ධතා වෙනස් වෙලා තියෙනවා. සමහර කාලවල වල හොඳ සම්බන්ධතා තිබිලා තියෙනවා. සමහර කාලවල වල එච්චර හොඳ නැති තත්ත්වයකට මේ සම්බන්ධතා ඇති වෙලා තියෙනවා. මොනවද මේ වෙනස් වීම වලට හේතු සෞදි අරාබියාව සුන්නි රාජ්‍යයක් ඉරානය ෂියා මුස්ලිම් රාජ්‍යයක්. එතකොට මේ ෂියා සුන්නි ભેදය එක බරපතල කාරණයක්. අනික් කාරණේ තමයි සෞදි අරාබියාවයි ඉරානයයි තමයි මැද පෙරදිග ඒ ප්‍රදේශයේ විශේෂම ගල්ෆ් එක පර්ෂියන් ගල්ෆ් එක අවට තියෙන ප්‍රධාන රටවල් දෙක. එතකොට මේ දෙක අතරේ තරඟය මිලිටරිමය වශයෙන් සහ වෙනත් වෙනත් ආකාරයේ තරඟය. ඒ වගේම තෙල් නිෂ්පාදනය. තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ රටවල් දෙක සමහර වෙලාවට එකිනෙකට විරුද්ධ අදහස් දරන අවස්ථා තිබිලා තියෙනවා. එතකොට මේ වගේ ප්‍රධාන කාරණා කීපයක් ඔස්සේ සමස්ත ඉතිහාසය පුරාම මේගොල්ලන්ගේ සම්බන්ධතා කාලෙන් කාලෙට හොඳ තත්ත්වයේ තිබිලා තියෙනවා නරක තත්ත්වයට ඇවිල්ලත් තියෙනවා. 1991 දී 90 දී ඇත්තටම 1990 දී කුවේට ඉරාකය විසින් කුවේට ආක්‍රමණය කළාට පස්සේ ගත වෙච්ච එක්තරා ටික කාලයක් තුල සෞදි ඉරාන සම්බන්ධතා බොහොම හොඳ මට්ටමක තිබුණා. නමුත් ඊට පස්සේ ආයෙත් ඒක කඩාගෙන වැටුණා. ඒ වගේම 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පස්සේ කාලයක් යනකම් සෞදි ඉරාන සම්බන්ධතාව බොහොම නරක තත්ත්වයක තිබුණා. ඒ ඇත්තටම ඒ නරක තත්ත්වයක තිබිලා අර ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරාට පස්සේ තමයි ඒක හොඳ තත්ත්වයකට පත් වුනේ. ඊට පස්සේ ආපහු නරක තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. 2016 දී සෞදි අරාබියාව විසින් නිම්ර අල් නිම්ර කියන ෂියා මුස්ලිම් පූජකයා ඇතුළු 47 දෙනෙක්ට මරණ දඬුවම ලබා දුන්නා. ඒකත් එක්කම ඒකට විරුද්ධව ඉරානයේ ඇතිවෙච්ච විරෝධතාවයන් අතරේදී සෞදි තානාපති කාර්යාලයට පහර දුන්නා. අන්න ඒ සිද්ධියෙන් පස්සේ සෞදි ඉරාන සම්බන්ධතා බිඳ වැටුණා. ඒ වගේම අපි දකිනවා සෞදි අරාබියාවට විරුද්ධව සටන් කරන යේමනයේ හූති කැරලිකරුවන්ට එහෙම නැත්නම් අන්සරල්ලා ව්‍යාපාරයට ඉරානයේ සහයෝගය ලැබෙනවා. ඒ වගේම තවත් යම් යම් කණ්ඩායම් වෙනත් වෙනත් රටවල්වල ඉරාන සහයෝගය ලබා ගන්නවා. 2016න් පස්සෙත් මේ තත්ත්වය මේ ආකාරයෙන් තිබුණා. හැබැයි ඉරාකය මැදිහත් වෙලා යම් ආකාරයක ගනුදෙනුවක් මේ රටවල් දෙක අතර ඇතිකරන උත්සාහ කරමින් තිබුණා. ඉතින් එහෙම අතරමැදි කටයුත්තකදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට ඉරාකයට ආපු වෙලාවක තමයි 2020 දී කාසිම් සුලේමානි ඝාතනය වුණේ ඉරාන ජෙනරාල්වරයා. එතකොට දැන් සෞදි අරාබියාව ඇමරිකාවට තොරතුරු ලබා දෙනවා කියලා එහෙම චෝදනාවකුත් ඉරානයෙන් සමහර අවස්ථාවලට එල්ල වෙමින් තිබුණා. නමුත් මේ මෑත කාලයකදී ආපහු සැරයක් ඉරාකය, ඒ වගේම ජෝර්දානිය, ඒ වගේම දැන් චීනය මැදිහත් වෙලා මේ රටවල් දෙක අතරේ තානාපති සම්බන්ධතා නැවත ඇති කර ගැනීම සඳහා කටයුත්තක් කරගෙන යනවා. මෙතන අපි දකිනවා මොකද්ද? ලෝක බලතුලනේ අලුත් වෙනසක්. අපි දැක්කා දැන් අපි මීට කලිනුත් කතා කරා සෞදි අරාබියාවයි ඇමරිකාවයි අතරේ සිද්ධ වෙලා තියෙන යම් යම් දේවල් ගැන අපි මීට කලින් වීඩියෝ එකකදී කතා කරා. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක පල්ලෙහා දානවා. ඕගලන්ට ඒකත් බලන්නට පුළුවනි. ඒකදී ඇත්තටම සෞදි ඇමරිකන් රිලේෂන්ෂිප්ස් ගැන විතරක් නෙමෙයි අපි කතා කරන්නේ. ඒක යුක්‍රේනය සම්බන්ධ කතාවක්. නමුත් එතෙන්ට ඒක සම්බන්ධ වෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපි දකිනවා චීනය මුල් කරගෙන හැදිච්ච ෂැන්හයි සහයෝගීතා සංවිධානයට ඉරානය බැඳෙන්න සූදානම් වෙනවා. ඒ වගේම සෞදි අරාබියාව ඊජිප්තුව වගේ රටවල් ඒකේ සංවාද පාර්ට්නර්ස්ලා බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම බ්‍රික්ස් එකට සෞදි අරාබියාව බැඳෙන්න යනවා. බ්‍රික්ස් එකේ ප්‍රධාන සමාජකයෙක් තමයි
चीन एवं सऊदी चीन संबंधता प्रबल वेलाधीनो इरान चीन संबंधता कुहुमत प्रबल सऊदी रुसिया संबंधता इरान रुसिया संबंधता ए अतर तीन मेकिंग अदास चीने तमंट इकन चीने की हेमदेम इराने पिलगनवा हो सऊदी अराबिया चीने की हेमदेम पिलगनवा हेमदे अग्नि मे नमूत मे बल तुलने वेन सक दकीन पुल मे लोक बल तुलने अतुले तवात एक कारण बवट सऊदी इरान संबंधता नवत निर्माण අපිට හසලකන්න පුළුවන්. දැන් මේකෙන් මිඩල් ඊස්ට් වල ඔක්කොම ප්‍රශ්න විසඳෙයිද? මේකෙන් සෞදි ඉරාන සම්බන්ධතාවල ප්‍රශ්න ඔක්කොම විසඳෙයිද? නෑ එහෙම වෙන්නේත් නෑ. මම හිතන විදිහට මේගොල්ලන්ගේ ඩිෆරන්සස් මේගොල්ලන්ගේ වෙනස්කම් කවදාවත් සහමුලින්ම නැති වෙන්නේ නෑ. මේගොල්ලෝ අතර කවදාවත් සර්ව සම්පූර්ණ මිත්‍රත්වයක් ගොඩනගගෙන යකුත් නැහැ. නමුත් එක්තරා විදිහක ලෝක බල තුලනේ බැලන්සිං ඇක්ට් එකක් එක්තරා විදිහක සමතුලිතයක් නිර්මාණය වෙන අවස්ථාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. චීනය මැදි ප්‍රධාන වෙලා शैंघाई कोऑपरेशन ऑर्गनाइजेशन ने शैंघाई सहयोगिता संविधान सह अनिपेट ब्रिक्स गोडनेगिनकोट इराने सऊदी अराबिया दिखम मेकट संबंध वेनकोट मेक इतरा विधेयक मेदपेर दिख कलापे चीन बल व्याप्ति इतरा मेद साधक पत्न इतकोट चीन बल व्याप्ति मेरट वाल दिख बैलेंस के इन उत्साह मेक अलुत ट्विस्ट मे अलुत ट्विस्ट इक प्रतिपल सह अनिवार्य प्रतिपल वशेन මේක සිද්ධ වෙන්න ඉඩ තිබුණා මොකද ගිය අවුරුද්දේ වෙනකොට ශැන්හයි කෝපරේෂන් කවුන්සිල් ඕගනයිසේෂන් එකට ඉරානය බැඳෙනවා සෞදි අරාබියාවේ එක ඩයලොග් පාර්ට්නර් කෙනෙක් වෙනවා කිව්ව ගමන් අපිට තේරෙනවා ළඟදිම මේ දෙගොල්ලෝ අතර ඩයලොග් එකක් චීනය මැදිහත් වෙලා සිද්ධ වෙනවා කියලා එක කවද්ද වෙන්නේ කියන එක තමයි අපිට බලාගෙන ඉන්න පුළුවන් බලාගෙන ඉන්නට තිබුණේ දැන් අපිට පේනවා ඒක මේ අවස්ථාවේ සිද්ධ වෙමින් පවතිනවා ඉතින් ඉස්සරහට මේ රටවල් දෙක අතර මිත්‍රත්වයේ 100ට 100ක් සම්පූර්ණ වෙන්නේ නැහැ කවදාවත්ම වෙන එකක් නැහැ හැබැයි ලෝක බල තුලනයට මේ සිද්ධ වෙච්ච සිද්ධිය විශාල බලපෑමක් කරන්න ඉඩ තියෙනවා විශේෂයෙන්ම මැද පෙරදිග බල තුලනයට විශාල බලපෑමක් කරන්නට ඉඩ තියෙනවා